මේ අහන්නකෝ ආලෝක. ඇයි? දැන් ඔයා කාටද අපි දෙන්න ගැන කිව්වේ? මං තාම නම් කාටවත් කිව්වේ නැහැ. හැබැයි මං කියන්නේ හිතන් ඉන්නවා. කාටද? අපේ අම්මලාට. අම්මලාට දැම්ම කියන්න එපාද? අයියෝ එපා එපා. ඇයි? ඔයාට තේරෙන්නේ නැහැ. දැන් ඔයා මෙතන ඉන්නවනේ රස්සාව කරගෙන. ඔව්. කොමදයක් අම්මලාට කිව්ව ගම ඒගොල්ල කලබල වෙනවා ඊට පස්සේ වාට ඉන්න හම්බෙන එකක් නෑ ඇයි කොහෙද ඉන්නේ බලනවා ගෙදර ඉන්නේ නැද්ද කියලා අහනවා ඊට පස්සේ ඉක්මන ට්‍රාන්ස් එකක් හදා ගන්න කියලා කිය. ඔව් ඉතින් බොරු නෙමේ. ඒකට වා බයයි. ඔව් ඉතින් ඒක උරාට යන්න වෙනවනේ. මං එහෙම යන්නේ නෑ අනේ. ඒ වුණාට දැන් අම්මලාට කියන්න එපා. ඔයා කියනවා නම් මම නෝ කියයි ඉන්නවා. විහාරයට කියන්නත් එපා දැන් මම. අයියේ. අපි ඉතින් ඒක ටික කාලයක් ගිහිල්ලා සර්ප්‍රයිස් එකක් විදියට කිමු කට්ටියටම. පාටියක් නම් දෙන්න වෙයි හොඳේ. ඔව් ඔව් ඉතින් රන්දිගත් පාටියක් දුන්නේ. ඒකනේ. හැබැයි මම පාටි දෙන්නේ රන්දික දීපු විදියට නෙමෙයි. එහෙනම් කොහොමද? ඔක්කොටම රෙස්ටුරන්ට් එකට එන්න කියලා හොඳ පාටියක් දෙන්න. අප්පා. ඇයි? වෙඩින් එකක් ගන්නද හදන්නේ එහෙම? නෑ නෑ පොඩි පාටියක්. යාළුනාට පාටි එක මෙහෙම නම් ඉතින් මට බයෙත් බෑ. ඇයි? නෑ ඉතින් වෙඩින් එක කොහොම ගයිද දන්නේ නෑනේ. එහෙම නෙමෙයි මම්මගේ ජීවිතේ වැඩිපුරම කැමැත්තෙන් තෝරාගත්ත කෙනා ඔයානේ. මේ මං ඔයගෙන් දැන් අහන්න හිටි. මොකද්ද? ඒක අහනවද නැද්ද කියලා මං කල්පනා කරේ. හරි ඉතින් අහන්නකො. නෑ අපි මෙහෙම කරමුකෝ. ඇයි? දැන් නම් වෙලාව මදි. ඔයා පස්සේ දවසක මතක් කරන්නකෝ. මං එතකොට අහන්නම්. හැබැයි මටත් තියෙනවා දේවල් වගේක් වගේ අහන්න. හරි එහෙනම් ඒකත් එදාටම අහන්න. හා එහෙනම් මම දැන් යන්න. බෝඩිමත් ළඟනේ. එහෙනම් ආය යන්න පරිස්සමට හොඳේ. අරුන් දෙන්න එක කවුද? තමිරයා යහපතයි. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? කොච්චරවත් මගේ පොඩි උන් දෙන්නත් එක්ක රණ්ඩුව. ඕක ගිහින් මං අක්කට කිව්වහම අක්කා කියලා මේ පුංචි ළමයිනේ. ඕක කරන්න පුළුවන්ද හැමදාම? අම්මා අප්පා දනී මං එයා හිටියේ නැත්තම් හිල් වෙන්න අයිනෝ ටොක්කක්. අම්මේ ළඟදිත් රණ්ඩු වුණා. උන්ට බැන බැන. ඒකනේ කියන්නේ. මොකද මේ මුන් දෙන්නට වෙලා තියෙන්නේ ආ? දැක්කනේ අම්මේ.
උන්ට වෙන පාට පැන්සල් නැද්ද? ඔය දැන් කවදා අරන් දීපු පාට පැන්සල්ද? අර එදා ලොකු අම්ම රටේ ඉඳලා අරන් ආවේ. අර ලොකු අම්ම දුන්නේ. ආ. ඉති දැන් එයාලා අරන් කියනවා එයාලගේ අම්මලු ගෙනාවේ. මොකද්ද බොල? යා යම් බලලා ඉන්න මොකද්ද මේ නැටුම කියලා? අම්මේ. මොකද? දැන් අහන්න යන්න එපා. කොයි වෙලාවටද මේ වහන්නේ? හරි හරි. අක්ක නැති වෙලාවක් බලලා හොඳට කන මිරිකලා ආගමු. උන්ට ගිය රට යකෝ ඈ. ආච්චි කියන්නේ මට හැමදාම බයිනවා. මගේ රං කැටේට? එහෙනම් හපි අප්පෝ. මගේ අම්මා ඔයා ඉන්න කොහොම? මේ අපි මෙහෙම කරමු. උන්ගේ අම්මා දැන් රට යනවනේ. ඊට පස්සේ උන් අල්ලගමු. හා. අල්ලගෙන අපි මුංගව ගස් බඳිමු. ගස් බැඳලා හොඳ දඬුවමක් දෙමු. හා. දැන් යන්න මගේ රං කැටේ මගේ සුදු මණික. හිනාව බලන්නකෝ. යන්න යන්න මගේ අම්මා. මේ රණ්ඩු අල්ලන්න එපා හොඳේ. මේ උදෙන්ම ගියොත් ලේසි ගොයියෝ. පොඩ්ඩක් හිටහන්කෝ. මොකද්ද බම් මෙතෙන්ට වෙලා කරන්නේ? කවුරු වෙන කන්ද ගියාහන්කෝ ඉන්නේ? කවුරුත් වෙනකන් නෙවෙයි. මං දන්නවනේ යන්න ඕන වෙලාව. මොකද්ද බම් වෙලාව? මං කියන්නම්කෝ. මේ උදේම ගියොත් හොඳ බඩු ටික තෝල්ලා අරන් එන්න පුළුවන්. පස්සේ ගියොත් ඉතින් තේරිච්ච තමයි ගේන්න වෙන්නේ ඈ. හරි හරි. මම දන්නවනේ. අනේ මන්ද බං කිසි උනන්දුවක් නැහැ දැන් උඹේ බිස්නස් එක ගැන. අනේ මේ චූලා, උඹ නේද මගේ බිල් හදන්නේ? ඔව් ඉතින්. දැන් දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණාද කියහන්කෝ. මේ 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 කෑ ගහන්න එපා. මේ ගස් ගල් වලටත් කන් තියෙනවා. අම්මෝ ඔව් ඔව්. අංජිත් මාම සැලුන් එකට ගියාද බං? මේ දවල්ලා යනවා කිව්වේ. මේ මේක අහම්බයක් හොඳේ. අහම්බේ? අනේ මේ උඹේ හැම එකක්ම අහම්බ තමයි. නෑ මං ඇත්ත කියන්නේ මේක අහම්බයක්. මට ඇත්තම කියන්නකෝ. දැන් මේ මොකද ඔය දෙන්න අද කලින්ම ඉස්කෝලේට යන්නේ? අපි දෙන්නම බඩු වගයක් ගන්න කියලා ආවේ. හා. එහෙනම් ඉතින් තව ටීකින් එන්න. තාම එකම කඩයක්වත් ඇරලා නෑ. තවට ඊගින් ආවොත් සාලෝ 250ක් අරගෙන යන්න පුළුවන් කපිල මාම එනෝ. සිල්ලර බඩු කඩේ වහලද? වහලා? මෙච්චර උදෙන් කවුදනේ කඩවල් අරින්නේ? අයියෝ. මේ මොනවද ඕන? මං හන්දියෙන් ගෙනහලා දෙනවා සුටුස් ගාලා. ආ. මේ බලහල්ලකො මෙයා. නෑ මචං මොන හරි ඉස්කෝලේට උමන දෙයක්ද දන්නේ නෑනේ. ඉස්කෝලේට? දැන් එතකොට උඹට බිස්නස් යන්න පරක්කු වෙන්නේ නෑනේ. හරි හරි පොඩ්ඩ වෙලාවයිනේ. පොඩ්ඩ? හොඳ පොඩ්ඩ. මේ නංගි මේක හරියන්නේ නැහැ. මේ ඔයත් එක්ක යාළුච්ච දවස් ඉඳලා මූ හොඳටම නරක් වෙලා. අනේ මුගේ බොරු විහාරා. නෑ නෑ ඒක මටත් තේරිලා තිබ්බේ හැබැයි. අන්න බලහන්. ආලෝක ඩීජරත් තේරුණා. මේ ගුරුවරු වුණාම ඉතින් ළමයින්ගේ වැරදි ඉක්මනට පේනවනේ. ඇද්ද? ඇද්ද? ඒයි. බලන්න විහාර අපිට කියන ඒවා. එඩින්බරු රසට ගුණට අධිපති. Nestle Nest Malt සමදා ඔබ බලගන්වන්න 100%ක් සූදානම්. For dense nutrition in one bowl, Nestle Cerigro. බිල් ගෙවන්න බීලොඩ් කරන්න සල්ලි යවන්න ඕන දෙයකට ජස්පේ තියෙන ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න.
ආපු සාම කනවාදනේ. ඔව්. ඇයි? අපි මේ ඉස්කෝලේ යන්නත් ආවා. කෝ වර දෙන්න. ආ යහපත් තමයි ඉරි. අපි එතකන් ආවා. ආපු අනගේ අක්ක කණහෙත්. ඇයි? මොකද? පොඩි මෑන්ටත් කටක් ඕනද? මට විතරක් දීලා බෑනේ. දුලාන්නයි යතත් එපේ. නෑ 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 මට ඕනේ නෑ. හරි හරි. එන්නවා. උදේට කෑවේ නැද්ද? නෑ නේ. ඇයි? බත් තිබ්බේ නෑ. බත් නම් තිබ්බා. එහෙනම් කෑවේ නැද්ද? අම්මා කෑවේ නෑ. ආ. ඉතින් අම්මට කියන්න එපා. කිව්වා. ඒත් ටික දවසක් වෙන. බයිනා අතින් කන්න කියලා. ආ. හරි හරි ඉතින්. මං අම්මට කියන්නම්කෝ. හරිද? මේ ඔය පාඩම් කරාද? ඔව්. කොච්චර ලාක් පාඩම් කරාද? දොළහ වෙනකම් වගේ. බොරු කියන්නේපා. ආ බොරු නෙවෙයි. ඕනනම් අම්මෙන් අහන්නකෝ. අම්මේ මං ඊයරෑ 12 වෙනකම් පාඩම් කරන්නේ නේද? ඊ අම්මත් ඉන්නවද? ඔව් යා පාඩම් කළේ. ඒකනේ. මෙත් මෙයා කියන බොරුලු. මම මේ ඔයා පාඩම් කරන නොකරන ඒවා මෙයායි හොයන්නේ. නෑ මේ නිකන් ඇහුවේ. යාළුවෙක් වුණාට හොඳ අයියා කෙනෙක් වගේනේ. නංගි පාඩම් කළාද කියලා හොයන අයියා පාඩම් කළාද? ආ මම පාඩම් කරන්නේ නෑනේ. ඇයි? එහෙම තමයි ඉතින්. මම පාඩම් කර විදිය දන්නේ. පුදුම ප්‍රශ්න නේද දැන්නේ. ඇයි හිනාවෙන්? මා දන්නව පාඩම් කර. ඒක නේන්න. පුංචි ඔයත් දන්නවා පාඩම් කරන්න. හැබැයි මියා දන්නේ නෑලු. බෝදුලාන. හරි හරි එන්නේ කන් කන් කන්. මචං වැඩේ මහ පරිමාණෙන් යනවා හොඳේ. ඔබ කොහොමද දන්නේ? මං එතනින් එනකොටනේ ඒකට ආපු මිනිස්සු එතනින් ගෙදර ගියේ. අරුගි වාහනේ තිබුණා ගියාංගෝ. කාගේද? රොසාන් කාර්යයේ. නෑ. ඌ මොකද්ද මං චන්දර වැඩ කරන්නේ? මං දන්නේ නෑ චන්දර වැඩ කරනවද හම්බෙන්න ආවද කියලා. හැබැයි දන්න නොදන්න ගොඩක් මිනිස්සු හිටියා හොඳේ. ඔබ සෝදිසි කරලා බැලුවේ නැද්ද? ආයි මං සෝදිසි නොකර ඉන්නවද බං? ඒ වගේ ඕප දූපයක්. ඉතින් මේ දැන් මොකද විස්තරේ? මිනිහාගේ පාර්ලිමේන්තු කැම්පේන් එක කොහොම එකක් වෙන්න ඕනද? කවුද ඒකට උදව් කරන්නේ? මීටින් කීයක් තියෙනවද? ඒව කොහෙද තියන්නේ කියලා තමයි කතා කරලා තියෙන්නේ. අප්පා එහෙනම් work and learn meet life meet max සක්‍රිය කර ගැනීමට myslt app එකට log වෙන්න. dialogue triple blaster දැන් වාසි තවත් වැඩි වෙන රුපියල් 367 සිට plan resa අතම activate කර ගන්න. මේ පාර හරි වගේ මචං පාර්ලිමේන්තුනේ නිකන් පළාත් සභා පුටුවක් නෙමෙයිනේ. මිනිහාගේ බලය එහෙනම් එන්නෙන්නම වැඩි වෙනවා. අපි අර ඉස්කෝලේ කරන් ඉන්න වැඩේ කොහොම හරි මේකට කලින් කරගන්න ඕනි බා. ඔව් ඔව්. සිහිනයක් ලැබුණා කලයක් ලැබුණා දැසිව තෙමුණා ආදරේ දෙනුණා
ಸೇ ಸೆನೆಹಸಲ ಬನ್ನೈ